එකක් මොකද වගේ අස්ති මිලිමේ රෝගේ තියෙන වගේ අස්ති විතර කඩුවක් තරවවත් සයිමත් නැහැ. යන්තම් ටිකක් තද කරලා ඇල්ලුවොත් මේ අස්ති බිඳෙනවා. මේ බිඳෙන අස්තිය ආයේ යථාතත්වයට එන්නෙත් නැහැ, විකෘති වෙලා තමයි හයි වෙන්නේ. එහෙම හයි වෙලත් මාස 6-7ක් යනකම් මම පුදුමාකාර වේදනාවක් විඳින්නවා. මගේ වයස අවුරුදු 18යි. මේ වෙනකොට ට්‍රේනී සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක් වශයෙන් ඉන්ටර්න්ෂිප් එකක් 99X ආයතනයේ ඉන්ටර්න් කෙනෙක් විදිහට සේවය කරනවා. අනන්තවත් කියලා තියෙනවා කෝච්චියක් කියලා වෙලාවක් බලලා මාව රේල් පාරුවෙන් ගිහිල්ලා තියන්න මේ ජීවිතේ වැඩක් නැහැ. මේ ඒතකොට ඒකට යට වෙලා මාව මැරිලා යන්නේ. මගේ හදවතේ මගේ තාත්තා හැරුණ විට, මගේම තාත්තා හැරුණ විට මට මගේම තාත්තා කියලා දැනිච්ච, මගේම තාත්තා වගේ දැනිච්ච කෙනෙක් තමයි දම්බික වෙරළ මහත්මයා කියන්නේ. කතා පැත්තක තියලා අපි අශාන්ට අරන් ආවා පුංචි තෑග්ගක්. අපි ගෙනාවා අශාන් සොෆ්ට්වෙයාර් පැත්තෙන් ඉස්සරහටම අර කෙනෙක්. අපි ගෙනාවා ලැප්ටොප් එකක්. අපිට පුළුවන් විදියට පුංචි උදව්වක් කරන්නේ. ඒ වගේම සර් මට තව එක උදව්වක් කරන්න පුළුවන්. මොකද්ද? මං දැනට පාවිච්චි කරන ලැප්ටොප් එක සර්ට පුළුවන් නම් මගේ ඒ ලැප්ටොප් එක සර්ට තව හම්බෙල ඒ වගේ ළමයි ඉන්නවනේ දක්ෂ සහ ඉගෙන ගන්න උනන්දු ළමයි. එහෙම ළමයෙක්ට දෙන්න පුළුවන්. අනිවාර්යෙන් වාගේ ලීම පිස්ට කරලා දෙන්න. අයිබෝන් අද අපි ඉන්නේ ජායල. මාත් එක්ක ඉන්නේ මගේ හොඳම යාළුවෙක් අසාන්. අසාන් මට කියන්න මේ ජීවිතේ හරියන්නේ නැහැ, මට මේ ජීවිතේ වැඩක් නැහැ, මාව මෙන්න මේ රේල් පාරට ගෙනත් දාලා මැරෙන්න දාන්න කියලා අම්මට තාත්තට කීපාරක් කියලා තියෙනවා. කීපාර ගන්න ඉතාල පොඩි හැබැයි හිතපු වාර ගන්න නම් අලන්තයි. හිතපු වාර ගන්න නම් අලන්තයි. අද වෙනකොට අශාන් කියන්නේ කවුද? අද වෙනකොට අශාන් කියන්නේ 99X company එකේ ට්‍රේනි සොෆ්ට්වෙයාර් එන්ජිනියර්. රයිට්. අද නිලමේ කතා කරන්න යන්නේ අශාන්ගේ කතාව. හැම දෙකටම කලින් මතක් කරනවා අපිව subscribe කරන්න. අපි බලමු අශාන්ගේ ජීවිතෙන් ඔයාලට ගන්න පුළුවන් මොනවද කියලා. ප්‍රතිඵල මගින් විශ්වාසය තහවුරු කළ ශ්‍රී ලංකන් ඉකෝන් ට්‍රස්ට් මේන් ලියනාරච්චි අපේ හීන වෙනුවෙන් ක්‍රියාපදයක. අද අපේ කතාව ලංකාවේ හැමෝටම සෑහෙන්න වැදගත් වෙන කතාවක්, ජීවිතේට අනිවාර්යෙන් එකතු කරගන්න ඕන කතාවක්. අද නිලමගේ කතාවේ කතානායකයා අශාන්. ඇත්තටම ගොත් කතානායකයා නෙවෙයි, අද නිලමගේ කතාවේ වීරයා අශාන්. අයිබෝන් අශාන්. අයිබෝන් මේ අශාන් දැන් මුලින්ම මේ මම අශාන් අශාන් කියලා කතා කරනවට වැඩිය අශාන් කියන්නකෝ ඉස්සෙල්ලාම. අශාන් කවුද, සම්පූර්ණම මොකද්ද, කොහෙද ඉන්නේ, පොඩි විස්තරයක් අශාන් ගැන. මම එච්.එම්. අශාන් ගැන විශේෂ සේනාදීන. මම ඉන්නේ ජායල. මගේ වයස අවුරුදු 18යි. මේ වෙනකොට ට්‍රේනී සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක් වශයෙන් ඉන්ටර්න්ෂිප් එකක් 99X ආයතනයේ ඉන්ටර්න් කෙනෙක් විදිහට සේවය කරනවා. සේවය කරනවා. එතකොට එහෙම බලපුවාම අශාන් අවුරුදු 18යි, රැකියාවක් කරන පුද්ගලෙක්. රැකියාවක් සඳහා පුහුණුවක් ලැබෙන පුද්ගලෙක් කියලා කිව්වත් හරි. රයිට්. දැන් එහෙම බලපුවාම මේ කෙනෙක්ට මේ වැඩසටහන බලනකොට විවිධාකාරයෙන් හිතෙන්න පුළුවන් නේද අශාන්? විවිධාකාරයේ දේවල් හිතන්න පුළුවන්. නමුත් අශාන්ගේ ජීවිතෙන් අපිට ගන්න දේවල් ගොඩාක් තියෙනවා. ඒකයි අපි අශාන් හොයාගෙන ඉන්නේ අශාන්ට කතා කරන්න. අශාන් මේ කියන්නකෝ දැන් වර්තමාන ජීවිතේ නෙවෙයි. හ්ම්. අශාන් දැන් මේ රැකියාවේ පුහුණුවට එන්න කලින් තමන්ගේ ජීවිතේ විස්තර ටිකක් කොහොමද ආවේ, හිතීච්ච දේවල් මොනවද, අනාගතය ගැන හිතුවේ කොහොමද? අශාන් කියලා කෙනෙක් මේ ලෝකේ ඉඳීද නැද්ද කියලා මේ බයක් තිබුණ කාලයක ඉඳ පොඩි කාලයක බයක් තිබිච්ච ළමා කාලයක් තිබුණ දරුවෙක් හැටියට මම හඳුන්වන්න කැමති මාව. ඒ කියන්නේ ඉපදෙච්ච දවසේ ඉඳලම මාව දැඩි සත්කාර ඒකකවල ළමා ඒකකවල දේවාසිකව එක දිගට මාස 6-7-8-9 සමහර වෙලාවට අවුරුද්දක් එකට ආසල්ල මෙන්න අවුරුද්දක් විතරක් එක දිගට මේ රික්වේ ආර්යා ලබා රෝහල ඇතුළු රෝහල් වලින් ප්‍රතිකාර ලබා ගන්න සිද්ධ වෙච්ච දරුවෙක් මං. එතකොට එතෙන්දී අම්මගේ තාත්තගේ කැපකිරීම ගොඩක්ම මතක් කරලා ඕනේ. මොකද ඒ කැපකිරීම මත තමයි නිසා තමයි
අද මේ තරමක් ඉන්නේ. එතකොට ඒක එකක් මොකද වගේ අස්ති මිදීමේ රෝගයේ තියෙන මගේ අස්ති පිටර කඩුවක් තරම්වත් සවිමත් නැහැ. යන්තම් ටිකක් තද කරලා ඇල්ලුවොත් මේ අස්ති බිඳෙනවා. මේ බිඳෙන අස්තිය ආයේ යථා තත්ත්වයට එන්නෙත් නැහැ. විකෘති වෙලා තමයි හයි වෙන්නේ. එහෙම හයි වෙලත් මාස 6-7ක් යනකම් මම පුදුමාකාර වේදනාවක් විඳින්න ඕනේ. ඕක තමයි මගේ ප්‍රධාන රෝගය. ඉතින් ඒ රෝගයෙනුත් පීඩා විඳින ගමන් සමාජයේ අනිත් අය ඇවිදලා කරලා යනකොට මට ඇවිදින්න බෑ කියලා ඒ වගේ වේදනාවකට ඉඳලා පස්සේ මනස හොඳට හදාගෙන නෑ මං කවදා හරි දවසක මේ ජීවිතේ දිනනවා කියලා හිතාගෙන වැඩ කරපු නිසා තමයි අද මේ විදිහට මේ තත්ත්වෙට එන්න පුළුවන් වෙලා තියෙන්නේ. අසන් කියනවා මේ අස්ති ශක්තිමත් නැහැ කියලා. නමුත් අස්ති ශක්තිමත් නැති වුණාට හදවත ශක්තිමත් කොල්ලෙක් කියලා බය නැතුව අපිට කතා කරලා කියන්න පුළුවන්. අසන් මම මෙහෙම දෙයක් අහන්නම්. දැන් වර්තමාන ලංකාවේ ගත්තම මිනිසුන්ට ප්‍රශ්න ආපුවම මාර විදිහට බිමටම වැටෙනවා. සාමාන්‍යයෙන් සමාජ මාධ්‍ය තුල අපි නිතරම දකිනවා මේ පෞද්ගලික මාධ්‍ය ඒ වගේම රාජ්‍ය මාධ්‍ය තුල දකිනවා ඇත්තටම ප්‍රවෘත්තිවල පුංචි පුංචි හේතු නිසා සමහර තරුණ දරුවන් දිවි නසා ගන්නවත් එක්ක. එතකොට ඒ දේවල් දැක්කම අසාන්ගේ ජීවිතය ප්‍රශ්න හින්දා වටගත්තේ නැහැ නේද? සමහර මම දැකලා තියෙනවා මේ මට දැන් හොඳටම වහන්සි උස්ම උඹට ඕන වෙලාක උඹ නතර වෙයන් කියලා මේ ෆේස්බුක් එකේ පෝස්ට් ඕන තරම් මම දැකලා තියෙනවා. ඉතින් අපතර ඉතින් ඔය පොඩි පොඩි දේවල් වලටත් මේ තමන්ගේ වටිනා මනුෂ්‍ය ජීවිතේ නැති කරගත්ත අයගෙන ඕන තරම් ප්‍රවෘත්ති අහන්න ලැබෙනවා. ඇත්තටම කිව්වස්ස මාත් ජීවිතේ නැති කරගන්න හදපු ළමයි. මම පොඩි කාලේ මගේ සම වයසේ මේ අය සම වයසේ ළමයි ඇවිදලා යද්දී මට ඇවිදින්න බෑ කියන එකේ හේතුව මට පොඩි කාලේ තේරුණා. ඒ කියන්නේ මට මෙහෙම රෝගයක් තියලා මගේ අස්ති දුරු මේ බිඳනවා කියන එක අස්ති බිඳනවා කියන එක තේරුණාට ඒ නිසා තමයි මට ඇවිදින්න බැරි කියන එක මට පොඩි කාලේ තේරුණා. ඒ නිසා මම අම්මටයි තාත්තටයි කිව්වේ මේ මම මේ අපේ ගේ අසලම තමයි දුම්රිය මාර්ගයේ තියෙන්නේ. ඉතින් ඒ නිසා මං කිව්වා මේ කෝච්චියක් කෙල වෙලාවක් බලලා මේ අලන්තවත් කියලා තියෙනවා. කෝච්චියක් කෙල වෙලාවක් බලලා මාව රේල් පාරුවෙන් ගිහිල්ලා තියන්න මේ ජීවිතේ වැඩක් නැහැ. මේ ඒතකොට ඒකට යට වෙලා මාව බැරිලා යයි කියලා. ඉතින් එහෙම කියපු මාව අම්මයි තාත්තයි පස්සේ පඩෝ වෛද්‍ය තුමල්ල ගාවට අරන් ගිහිල්ලා මගේ හිත හොඳටම හදලා අද හොඳ හයිය හිතක් තියෙන ළමයෙක් බවට මාව පත් කරලා තියෙනවා. ඒ වගේ චේතනාවක් තිබිලා සම්පූර්ණයෙන් ඒ අදහස වෙනස් කරන් දැන් පාසල් ගියා. අධ්‍යාපන කටයුතු කරා. අපිට ඒ ගැනත් පොඩ්ඩක් කියන්න. ඇත්තටම කිව්වොත් ප්‍රාථමික අධ්‍යාපනය සඳහා මම ඉස්කෝලේ ගියේම නැහැ. ඉස්කෝලේ ගියේම නැහැ. නැහැ. තුන ශ්‍රේණිය අවසාන වාර පරීක්ෂණයට තමයි මම ඇතුළත්ුනේ අපේ අම්මගේ ගමේ ඒ පාසල අනිවාර්යෙන් මතක් කරනවා. පෝ දිමු වැලිකන්ද මෛත්‍රීකම ප්‍රාථමික විද්‍යාලය. විද්‍යාලයට තමයි මම තුන ශ්‍රේණිය අවසාන වාර විභාගයේ ඉඳලා වාර විභාගවලට විතරක් මම පෙනී සිටියේ. ගෙදර ඉඳලා මේ ජායල අපේ ගෙදර ඉඳලා සතියකට පැය දෙකක් සර් කෙනෙක්ව ගෙදරට ගෙනලා සතියකට පැය දෙකක් ඉගෙනගෙන තමයි විභාගවලට පෙනී සිටියේ වාර විභාගවලට. ඊට පස්සේ 2015 අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටලා ලකුණු 162ක් අරගෙන ලංකාවේ දෙවැනි ස්ථානය ලබා ගන්න මට හැකියාව ලැබුණා. මේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ ඒ කියන්නේ 2015 අවුරුද්දේදී ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටමු විශේෂ අවශ්‍යතා සහිත දරුවන් අතරින් ලංකාවේ දෙවැනි ස්ථානය ලබා ගන්න මට පුළුවන් වුණා. එතකොට දැන් මේ දැන් ඔය පාසල් යන අවධිය ඉගෙන ගන්න අවධිය ගෙදර ඉන්න කාලේ යාළුවෝ මුලින්ම කියන්න සැමේ අපේ පෙර පාසලට ඇතුළත් වුණා. මං කිව්වනේ ඉස්කෝලේ තුන වසර ඉඳන් ගිය කියලා. පෙර පාසලට ඇතුළත් වුණාට පස්සේ පෙර පාසලෙන් විතරක් මාව ප්‍රතික්ෂේප වුණා. ඒක යාළුවෝ කරපු දෙයක් නෙවෙයි.
ඒ ගුරු එක මේ පොඩි ගුරුවරයෙක් හිටියා මේ එයාට මේ මං වගේ කියන්නේ ආබාධ සහිත දරුවන් ඉපදෙවෙයි කියලා බය නිසා මේ මාව පෙරපාසලට ගේන්න එපා කියපු ගුරුතුමියක් හිටියා. එහෙම හිටපු කක්කක් හිටියා. හිටියා. හැබැයි ඒක විතරයි මාව ප්‍රතික්ෂේප වෙච්ච පළවෙනි නිසා එකම අවස්ථාව. මේ දක්වා මට හම්බෙච්ච කිසිම යාළුවෙක් කිසිම ගුරුවරේ කිසිම යාළුවෙක් මාව ප්‍රතික්ෂේප කරලත් නැහැ. මට හරි ආදරෙයි මාව මේ ඒ අවස්ථාවවලදී පාසල ඇතුළේ වුණත් පාසලින් පිටත හම්බ වුණත් දැනටත් හරි ආදරෙයි මේ මත් එක්ක කටයුතු කරනවා. අශාන්, එතකොට දැන් මේ ජීවිතේ වැඩක් නැහැ කියලා අම්මටයි තාත්තටයි මාව අර ඉස්සරහා තියෙන රේල් පාරෙන් තියන්න කියලා පෝච්චා කෙනෙකුට ගිහින් තියන්න කියලා කියපු ළමයා වර්තමානයේ වෙනකොට තමන්ගේ ජීවිතේ අමුතු සාර්ථකත්වයක් අරගෙන හැමෝටම ආදර්ශයක් වෙන විදිහට මෙහෙම ජීවත් වෙන්න, හැමෝටම යම්කිසි දෙයක් කියලා දෙන්න, ජීවිතය ගැන දෙයක් කියලා දෙන්න පුළුවන් වෙන්න අශාන් කියන චරිතය මෙච්චර දියුණු වෙන්න කොතනින්ද ජීවිතේ හැරුණේ? මොකද්ද ජීවිතේ හැරුම් ලක්ෂය? මගේ ජීවිතේ මුලින්ම හැරුම් ලක්ෂයක් වුණේ මගේ ශිෂ්‍යත්ව විභාගේ. ඊට පස්සේ ඕලෙවල් කාලේ වෙනකොට, ඒ කියන්නේ 2020 වගේ වෙනකොට මුළු ලංකාවම කොවිඩ් අසංගතයත් එක්ක අපේ ඉස්කෝලේ යන්න මුකුත්ම බැරුව ගියා. අඩුම කාලේ ඔන්ලයින් ප්ලට්ෆෝම් එකක්වත් තිබුණේ නැහැ ඉගෙන ගන්න. රජයෙන් යම් යම් වැඩපිළිවෙල නේදුවත් ඒවා 100%ක් සාර්ථක වුණෙත් නැහැ. ඉතින් ඔය අතරතුර මම දැනගත්තා මේ මාධ්‍ය නාලිකාවක අපේ ධම්මික පෙරේරා මහත්මයා සමග සාකච්ඡාවක් තිබුණා. ඒ සාකච්ඡාවෙන් මම දැනගත්තා DP Education කියලා මේ ප්ලට්ෆෝම් එකක් තියෙනවා අපේ ගරු ධම්මික පෙරේරා මැතිතුමා විසින් පවත්වාගෙන යන. ඒකේ ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි කියන විෂයන් තුන උගන්වනවා කියලා ඒ වෙනකොට 2020 වගේ වෙනකොට. එතනින් ඊට පස්සේ YouTube එකට ගිහිල්ලා මම DP Education කියලා සර්ච් කළා. බැලුවම හරිම ලස්සනට උගන්වනවා මේ ගණිතය එහෙම. ඉතින් ඊට පස්සේ ගණන්, විද්‍යාව, ඉංග්‍රීසි තමයි මුලින්ම තිබුණේ. ඉතින් ඒ වීඩියෝස් මම බලන්න ගත්තා. මට ස්කෝලේදී ඉගෙන ගන්න බැරි වුණ තැන්, එතකොට මට වටහා ගන්න අමාරු වෙච්ච තැන්, ඒ හැම දෙයක්ම මම DP Education එක හරහා කවර් කරගන්න පුරුදු වුණා. මට DP Education එක මහත් පිටුවහලක් වුණා. මේ අධ්‍යාපන ගමන ඉස්සරහට ඕ ලෙවල් කඩේම ජයග්‍රහණය කරගන්න. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට 2022 නොවැම්බර් 25 හෝ 26 මට මතක විදිහට ප්‍රතිඵල නිකුත් වුණේ. ඉතින් ඒ ප්‍රතිඵල නිකුත් වෙද්දී මට A4, B4, C1ක් එක්ක ප්‍රතිඵල ලැබුණා. ඒ විදිහට සාමාන්‍ය පෙළ විභාගයට. එතකොට ශාන්, දැන් මේ DP Education එකෙන් තමයි හැමදේම කරේ කියනවා. එතකොට ඒකේ ඇත්තරම ධම්මික පෙරේරා මහත්මයාට ඇත්තරම ගරුත්වය යන්න ඕනේ. ඉතින් මුලින්ම එතුමා නිර්මාණය කරේ ගණිතය උගල්ලන්න, ඊට පස්සේ විද්‍යාව උගල්ලන්න ගත්තා, ඊට පස්සේ ඉංග්‍රීසි. දැන් වෙනකොට අපිට විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ පවා DP Education හරහා ලබා ගන්න පුළුවන් 100%ක් නොමිලේ. ඉතින් ඒකේ සියලුම ගරුත්වය සහ මගේ ගෞරවණීය ස්තුතිය මුළු මහත් ශ්‍රී ලංකා මේ දරු දැරියන් වෙනුවෙන් මම මේ අවස්ථාවේදී අපේ DP Education නිර්මාතෘතුමා ගරු ධම්මික පෙරේරා මැතිතුමන්ට පිරිනමන්න කැමතියි. ඒ කියන්නේ ආශාන්ගේ ජීවිතයේ වීරයා ධම්මික පෙරේරා මහත්මයාද? ඇත්තරම මගේ ජීවිතයේ වීරයා ධම්මික පෙරේරා මහත්මයා කියලාටත් වැඩිය මගේ ජීවිතයේ මගේ ජීවිතේ මට උපදෙස් දෙන කෙනෙක් විදිහට ගත්තොත්, ඒ කියන්නේ මගේ ජීවිතේට හොඳ මඟ පෙන්නන්නෙක් විදිහට මම ධම්මික පෙරේරා මහත්මයාව හඳුන්වන්න කැමතියි. වීරයෙක් කියලාද? වීරයෙක් තමයි, ඇත්තරම වීරයෙක්. නමුත් අපිට වීරයෝ කිව්වහම මතක් කියලා අර සුපර්මෑන්, ස්පයිඩර්මෑන් ඒ වගේ චරිතනේ. නමුත් වීරයෙක් කියලාට වැඩිය දරුවන්ට හොඳ තාත්තා කෙනෙක් කිව්වත්
මම හිතනවා ඒක නිවැරදි කියලා. මගේ හදවතේ මගේ තාත්තා හැරුණ විට මගේම තාත්තා හැරුණ විට මට මගේම තාත්තා කියලා දැනිච්ච මගේම තාත්තා වගේ දැනිච්ච කෙනෙක් තමයි ධම්මික පෙරේර මහත්මයා කියන්නේ. ඉතින් මම බොරුදාසයට දෙල්ලල්ලක් මම මගේ ලැප්ටොප් එකෙන් සර්ගේ ධම්මික සර්ගේ පින්තූරයක් තමයි දාගෙන වැඩ කරන්නේ. මොකද එතුමාගේ මූණ දකින කොටත් මට ගොඩක් හොඳ මොටිවේෂන් එකක් එනවා. මොකද එතුමා ඔය තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ එතුමාගේ කැපවීම උනන්දුව සහ දුර දක්නා නුවණ නිසා. ඉතින් මටත් යම් තැනකට යලවලක් මටත් ඒ දේවල් ටිකම ඕනේ. ඒ කියන්නේ දුර දක්නා නුවණක් හොඳ කැපවීමක් හොඳ උනන්දුවක්. ඉතින් ඒක මට හැමදාම සිහි වෙනවා. ඒ නිසා තමයි මම ධම්මික පෙරේර මහත්මයාගේ පින්තූරයක් මගේ ලැප්ටොප් එකේ දාගෙන ඉන්නේ. ඒක නිසා සහ මගේ තුමන ගොඩක් ආදරේ. මේ අවස්ථාවේ අපිත් සමග සම්බන්ධ වෙනවා අශාන්ගේ දෙමව්පියන් සේනාධීර මහත්මයා සහ ඉනෝකා මහත්මිය. ආයුබෝවන් ඔබ දෙපළට. මම ප්‍රශ්නයක් මෙහෙම අහන්නම්. ඉස්සෙල්ලාම කියන්නකෝ ආරම්භය අද ඉන්න තත්ත්වය ගැන පොඩ්ඩක්. ඇත්තටම මේ පුතාව හම්බ වෙද්දී පොඩි දුකක් ආවා. නමුත් ඒ දුක පැත්තකට තියලා අපිට ලැබිච්ච දරුවා අපි කොහොම හරි හදා වඩාගෙන එන අපි අපේ හුස්ම තියෙන කල් එන අපි අද ඉඳලා හෙට මැරියද කියන්න බෑනේ. ඉතින් ඒ නිසා අපි කොහොම හරි ඒ දරුවා හදාගෙන අපිට පුළුවන් කාලයක් එයාට දෙන්න පුළුවන් දේවල් ටික අධ්‍යාපන කටයුතු ඒ හැමදේම දෙන්න අපි දෙන්නම කතා බහ කරගෙන දරුවා හදාගෙන ඉස්සරහට ආවා. දැන් ඇත්තටම දරුවා දෙයා බලනකොට දකිනකොට ඇත්තටම හිතට සතුටුයි. දැන් ඉන්න තත්ත්වෙත් එක මොකද යා ඉගෙනගෙන දැන් රස්සාවක් ට්‍රේනිං කෙනෙක් හැටියට කම්පැනි එක වැඩත් කරනවා. ඉතින් ඇත්තටම සතුටුයි දරුවා ගැන. ප්‍රශ්න දෙකක් තියෙනවා. මම මේ දෙක අහනවද නැද්ද කියලා මම සෑහෙනවතාවක් කල්පනා කරා. නමුත් මට අහන්න හිතෙනවා මේ මොකද ධෛර්යමත් දෙමව්පියෝ රත්තරන් දෙමව්පිය කියලා මම කතාව පටන් ගත්තේ ඒකයි. මොකද රත්තරන් දෙමව්පියෝ ඔයාලා මේ හිතේ ධෛර්යය තියෙනවා කියලා දන්න හින්දා තමයි මං අහන්නේ පළවෙනි ප්‍රශ්නේ. අම්මගෙන් දෙවෙනි ප්‍රශ්නේ තාත්තගෙන්. පළවෙනි ප්‍රශ්නේ පෙර පාසලට ඉස්සෙල්ලාම අරන් යනකොට මේ වගේ මට සිද්ධියක් වුණා කියලා අශාන් කිව්වා අපිට. ඔව්. ඒ සිද්ධිය වෙච්ච වෙලාවේ වාට මොකද හිතුනේ? දරුවා ඇතුළත් කරගන්න බෑ බබාලා හම් වෙනවා මටත් මේ වගේ ළමයි හම්බෙයි කියලා. ඒ වෙලාවේ නම් සර් ඇත්තම කතා කිව්වොත් දරුවාගේ තාත්තා අසනීපෙන් හිටියේ ඩෙන්ගු හැදිලා. ඇත්තම කිව්වොත් ඒක දරා ගන්න බැරි වුණා. දරුවට දරා ගන්න බෑ අපිට දරා ගන්න බෑ. ඇත්තම කිව්වොත් ඒ දවස උදා වුණේ මලගයක් වගේ. ඉතින් එහෙම ඇඬු කඳුලෙන් අපි හිටියා. මොකද මේ තාත්තට ඒ වෙනකොට දුකක් ඇති වෙන්න ඉව මෙව බෑ. එහෙම තාත්තක හිටපු එහෙම දෙයක් වෙච්ච වෙලාවේ අපේ තත්තරිනේ පුතේ ඉන්න ඔයාට අපි කොහොම හරි සර් කෙනෙක් හොයන්න. එතකොට ඒ සර් කෙනෙක් හොයාගෙන අපිට පුළුවන් විදිහට ඔයාට අධ්‍යාපනය ලබා දෙන්න. එතකම් මම මේ මහත්යත් එක්ක එකතු වෙලා පොත්පත්වල ලියන්න කරන්න ඕනේ ඒවා අකුරු ඔක්කොම හැම දෙයක්ම කියලා කරලා දීලා සර් කෙනෙක් හොයාගන්නකොට දරුවා හොඳට ලියන්න කරන්න කියවන්න පාඩම් කියවන විදිහ ඒ හැම දෙයක්ම ඒ වෙනකොට අපි ඉගෙනුවා. එහෙම කරලා මොකද අධ්‍යාපනයට ඇතුල් කරන්න මොකුත් කරන්න බැරි දරුවෙක් මොකද මාස ගණන් හොස්පිටල් එකේ නිසා. ඒ නිසායි මෙයාට අධ්‍යාපනය මග හැරුණේ ගොඩක්. මේ එක දිගටම ඉන්නකොට ඉස්කෝලේකට අරන් යන්න විදිහක් නැහැ. ඒ නිසා ඉතින් එහෙම කරගෙන ඒ තත්ත්වේ ගොඩාක් ඉතින් අපිට ලොකු ප්‍රශ්නයක් වගේ වුණා. ඊට පස්සේ මෙයාට හොඳට එහෙම කෙනෙක් ගෙන අලු ගන්නකත් අපි දෙන්න පුළුවන් උපරිම අපිට පුළුවන් විදිහ අධ්‍යාපනය ලබා දුන්නා. අශාන් කතා කරලා මේ ජීවිතේ මට වැඩක් නැහැ. ඉස්සරහා තියෙන රේල් පාරෙන් කෝච්චියක් එනකොට මාව ගිහින් තියන්න මේ ජීවිතෙන් පළක් නැහැ කියලා කියද්දිවා මොකක්ද ඒකට කල්පනා කරේ? ඇත්තටම මම ඒ වෙනකොට ඩෙන්ගු හැදිලා ටිකට් කපන් ගෙදර ඇවිල්ලා දවස් 5ක් විතර වගේ වෙනකොට තමයි පුතාගේ සීන් එක මතුනේ. ඒ වෙලාවේදී නම් ඇත්තටම මට හිතුණා 3 දෙනාත් එක්ක මැරෙන්න කියලා. මොකද ඒ තරම් පීඩනයක් හිතට ආවා. ඒ කියන්නේ දැන් අපි අමාරුවෙන් අවුරුදු 3-4ක් වෙනකන් අපි මෙයා අරන් ආවනේ. අරන් ඇවිල්ලා මෙයාට අධ්‍යාපනයක් දෙන්න හදන පළවෙනි පියවරෙන්ම සමාජයෙන් කවුරු හෝ කෙනෙක් මෙයා ප්‍රතිසය කළා ගේන්න එපා කියනකොට ඇත්තටම දෙමාපියන් හැටියට අපිට ඒක දරා ගන්න බැරි බෑ. ඇත්තටම හරි වේදනාවක් ඇවිල්ලා මටත් හරි මාර විදිහට මමත් අසනීප වුණා. ඉතින් ඊට පස්සේ ડોක්ටර් කෙනෙක් මුණ ගැහුණා අපි.
මුණ ගැහිලා අපි තුන්දෙනාම ප්‍රතිකාර ලබා ගත්තා. ඉස්සලම් පුතාගේ බෙහෙත් ටික කරන ගමන් අපිවත් අරගෙන අපෙත් මනස හදලා අපිව ගත්තා ඇත්තටම එක ඉලක්කයකට මේ ડોක්ටර්. එතෙන්දී අපි හිත හයිය කරගෙන මොන ප්‍රශ්නයක් ආපු ආවේ ඒ ප්‍රශ්න අපි පැත්තකට තියලා අපේ ගමන අපි යන්න ඕනේ කියන තැන අපි පටන් ගත්තා. ඔව් මං කෙලින්ම දෙන්නගෙම ප්‍රශ්නයක් අහනවා. කෙටියෙන් කෙලින්ම කෙලින් පහරක් මට ඕනේ. ඔය දෙන්න දෙමව්පියන් ඔය දෙන්නගේ ජීවිතෙන් බලන් ඉන්න දෙමව්පියන්ට කෙලින් මොනවද කියන්න තියෙන්නේ? මම ඉතාමත් කාරුණිකව ඉල්ලනවා දෙමව්පියන්ගෙන් ඔබට ලැබෙන දරු පෙටියව පරිස්සමින් හදාවඩාගෙන සමාජයට දාන්න. සමාජයට දැම්මම ඒ දරුවාට යන්න ඕන පැතිකඩවල ඒ දරුවා හොයා ගන්නවා, හදා ගන්නවා. එතකොට අපි ඒ දරුවට උදව් කරන්න ඕනේ. ඒ දරුවා දැන් මගේ දරුවා දැන් ඉංජිනේර කෙනෙක් වෙන්නනේ එයාගේ සිහිනේ. ඉතින් අපි ඒ පැත්තට උදව් කරන්න ඕනේ. ඒ වගේම පෙළක් දරුවෝ ඉන්නවා, චිත්‍ර අඳින්න දක්ෂ දරුවෝ. ඊට අමතරව අත්කම් කරන දරුවෝ. අපි ඒ දරුවා හඳුනාගෙන ඒ දරුවට උදව් කරොත් ඒ දරුවා ඇත්තටම මේ සමාජයේ ඉස්සරහට එනවා. එතකොට අපිට අපි නැති කාලෙක හරි ඒ දරුවා සමාජයේ දෙයක් කරගෙන කාටවත් අත නොපා හොඳ ලස්සනට ජීවත් වෙනවා. ඉතින් රත්තරන් දෙමව්පියෝ මම පටන් ගත්තෙත් එහෙම ආශාන් රත්තරන් දෙමව්පියෝ කියලා අම්මයි තාත්තයි ළඟ තියාගෙන මම හරිම ආඩම්බරෙන් අම්මයි තාත්තයි දෙපැත්තේ තියාගෙන ඇත්තේ. එතකොට අවුරුදු 18ක් වෙනකන් අම්මයි තාත්තයි මෙච්චර ලස්සනට බලා ගන්නවා, හැම දෙයකටම උදව් කරනවා. තිබ්බ ප්‍රශ්න ඔක්කොම ඔළුවෙන් අමතක කරනවා. අම්මයි තාත්තයි ගැන ආශාන්ගේ හිතේ තියෙන්නේ මොනවද? ඇත්තම සර් දැන් අපි සාමාන්‍යයෙන් කියන්නේ දෙවෙනි මුදුල් අම්මා කියලා කියනවා. ඊට පස්සේ අම්මයි තාත්තයි කියන්නේ බ්‍රහ්මයන් හැටියට හඳුන්වනවා මේ බුදු දහමෙන්. හැබැයි ඒ දෙකට වඩා මම විශේෂත්වයක් දකිනවා. මොකද ඉතින් අපේ රටේ තියෙන තත්ත්වයත් එක්ක මම ගොඩක් දකින දෙයක් තමයි මේ දරුවන්ව අපේ අම්මයි තාත්තයි කියෝ වගේ හොඳ නිරෝගී දරුවන්ව අද සමාජයේ ඒ ළමයිව අනාථ කරලා යනවා. ඇත්තටම ඒක ලොකු පවක්. ඒක පෞපින්ජල අපි පැත්තකට තිබ්බොත් ඒ දරුවන්ට කරන ලොකු අසාධාරණයක් හැටියට මම දකින්නේ. ඉතින් එහෙම දෙමව්පියෝ අතරේ හොඳ දෙමව්පියෝ වුණ තරග ඉන්නවා. හැබැයි ඒ සියලු දෙමව්පියන්ට වඩා මම මගේ අම්මගේ තාත්තගේ විශේෂයක් දකිනවා. මොකද ඉපදෙච්ච දවස ඉඳන් අද මේ වෙනකල් මාව පොඩි ළමයෙක් වගේ කියන්නේ අර අත දරුවෝ බලාගන්නේ මොකුත් නොතේරෙන අඬන චූටි ළමයිව බලාගන්නවා වගේ හරි පරිස්සමෙන් මාව ඉලක්කයකට මෙහෙවෙමින් මට ඕන කරන හැමදේම දීලා මගේ සියලුම ඕනෑපාකම් ඉෂ්ට කරමින් මගේ අම්මයි තාත්තයි ගොඩක් ලොකු කැපකිරීමක් කරලා තියලා දැනටත් කරනවා. ඉතින් ඒක හෙටත් මගේ ජීවිත කාලෙටම එහෙම කරනවා කියලා මට 100%ක් විශ්වාසයි. ඉතින් මගේ අම්මයි තාත්තයි කියන මට කියන දේ කෙටියෙන් කිව්වොත් මගේ අම්මයි තාත්තයි වගේ අම්මෙකුයි තාත්තෙකුයි මේ ලෝකෙ කොහෙවත් නැතුව ඇති. මගේ අම්මයි තාත්තයි වගේ අම්මෙකුයි තාත්තෙකුයි මේ ලෝකෙ කොහෙවත් නැතුව ඇති. ඇත්තටම ඒක අපි හැමෝටම සංවේදී කාරණාවක්. අපි හදවතට දැනෙන කාරණාවක්. මොකද අවුරුදු 18ක් තිස්සේ දෙන්න බලාගන්නේ අසන්ගේ විදිහට පොඩි දරුවෙක් වගේ තාමත් බලා ගන්නවා. නමුත් ඒ ධෛර්යම ඇති අද කාලේ වෙන සිද්ධිත් එක්ක බලනකොට ඒ ධෛර්යම ඇති. ඉතින් කතාව පටන් ගත්තේ මම රත්තරන් දෙමව්පියෝ කියලා. ඇත්තටම රත්තරන් දෙමව්පියෝ තමයි අද කාලේ ඉන්න බොහොමයක් හිතේ ගැටලුව තියෙන දෙමව්පියන්ට මේ දෙමව්පියන්ගෙන් ආදර්ශයක් ගන්න තමන්ගේ ජීවිතේට. ජීවිතේ ආදර්ශයක් අරගෙන ওই තියෙන ප්‍රශ්න අමතක කරලා කොහොම හරි ජීවිතේ සාර්ථක කරගන්න අඩියක් හරි ඉස්සරහට තියන්න කියලා අපි කියනවා. මොකද ඒක තමයි වෙන්න ඕනේ වර්තමානයේ අපේ රටේ. ඉතින් මල් තියලා වැන්දත් මදි මම මේ කියන කතාවට මේ දෙමව්පියන්ට. මොකද ඔවුන් මේ කරන කැපකිරීමට හැම දෙයක්ම දරාගෙන. අවසන් වශයෙන් බලන් ඉන්න අයට මොනවද ආශාන් කියන්න තියෙන්නේ? කියන්න ගොඩක් දේවල් කියලා සර්. හැබැයි ඒ ගොඩක් දේවල් ටික මම කෙටියෙන් කියලා මුලින්ම කියන්න ඕනේ. මේ රටේ තියෙන ලොකුම සම්පද අපි හිතාගෙන ඉන්නවා ගංගාදී ඇලි ගලාගෙන බහිනවා
මේ මිනි මුතු තියෙනවා ඔක්කොම තියෙනවා ගස්සල් තියෙනවා වනාන්තර තියෙනවා නෑ මේ රටේ තියෙන ලොකුම සම්පත මානව සම්පත මානව සම්පතෙන් තමයි මේ රට ඉස්සරහට අරන් යන්න පුළුවන් ඉතින් මානව සම්පත ගත්තම දැන් ඉන්නේ වැඩි හිටියෝ කියන්නේ තව අවුරුදු 10කින් හරි 20කින් හරි 30කින් හරි 50කින් හරි 100කින් හරි ඒ වැඩි හිටියන් ගේ ආයුෂ ඉවර වෙනවා. හැබැයි ඊට පස්සේ මේ රට බාර ගන්න ඕනේ අපි. අපි කිව්වේ මේ රටේ ළමයි. මේ රටේ දැන් ඉපදිලා ඉන්න ළමයි සහ ඊළඟට ඉපදෙන ළමයි. ඉතින් එතකොට මං ඒ ළමයින් වෙනුවෙන් මම ළමයි කියලාට වඩා හොඳයි අපේ සහෝදර සහෝදරියන් කියලා කතා කළා. ඉතින් සහෝදර සහෝදරියන්ගේ මං ඉල්ලන්නේ කාලකන්ණි වෙන්න එපා. කාලකල්ලි කිව්වේ ඒක දැන් සමාජයේ තියෙන්නේ නිකන් අර අවුල් වචනයක් වගේ නිකන් හැබැයි මගේ එක බය නැතුව මේ ඉස්සරහ කිව්වේ සලා ඉස්සරහ කිව්වේ කාලකල්ලි කියන්නේ එහෙම අවුල් වෙන්න ඕන වචනයක් නෙමෙයි කාලකල්ලි කියන්නේ කාලේ කාදවල්ලා කියන එක අන්න රයිට් ඉතින් එතකොට කාලේ කාදවල්ලෙක් වෙන්න එපා නිකන් බොරුවට දැන් ගොඩක් අයගේ තියෙන ප්‍රශ්නයක් තමයි මට අරක නෑ මට ෆෝන් එකක් නෑ මට ලැප්ටොප් එකක් නෑ මට ඉන්ටර්නෙට් පාස් කරන්න නෑ මට යන්නෙල්ල මේ වාහනයක් නෑ ඒ කියන්නේ බයිසිකලයක්වත් නෑ අනුම ගානේ කියලා ගොඩක් අය මේ ගොඩක් ළමයි දුක් විඳවා මෙහෙමයි මෙහෙමයි කියලා මං කියන්නේ නැති එක ගැන හිතනවාට වඩා අපි තියෙන එකෙන් ප්‍රයෝජනයක් ගන්න ඕන දැන් ගොඩක් දෙනෙන්ට තියෙන ප්‍රශ්නයක් තමයි අධ්‍යාපනය හරියට ලබා ගන්න විදිහක් නෑ කියන එක ගොඩක් දෙමව්පියන්ට තියෙන ගැටලුවක් තමයි අනේ අපේ පුත දැන් මම ගොඩක් දැකලා තියෙනවා ඕ ලෙවල් හොඳට පාස් ඕ ලෙවල් ඒ නමයක්ම ගත්තේ නැතත් ඒ ලෙවල් කරන්න සුදුසු සම්තන පාස් ඉතින් එහෙම දෙමව්පියෝ ඉන්නවා ඒ ලෙවල් කරන්න නැතුව අර ළමයාම ගාමට් යවන මම ඇහුවා ඇයි ඉතින් ඕගොල්ලෝ ගාමට් යවන්නේ එහෙම නැත්තම් වෙනත් මොකක් හරි වැඩමලකට යවන්නේ නෑ පුතේ අපිට ඉතින් ගොහින්ද ඕවට උගල්ලන්න සල්ලි අන්නේ ඒකට විසඳුමක් ගෙනල්ලා තියෙනවා අපේ ගරු ධම්මික පෙරේරා මැතිතුමා ඩීපි එඩියුකේෂන් එක තියෙනවා දැන් ස්මාර්ට් ෆෝන් එකකින් ඕගලන්ට ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වෙන්න පුළුවන් නම් ඕගලන්ට ඩීපි එඩියුකේෂන් යන්න ඉතින් ඒක නිසා මං අපේ සහෝදර සහෝදරියන්ගෙන් සහ දෙමව්පියන්ගෙන් ඉල්ලනවා අනේ සල්ලි නෑ කියලා දරුවගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන්න එපා මොකද මමත් දැන් මෙහෙම කියනකොට මේ ඕගොල්ලෝ බලලා ඇති මේගොල්ලෝ එහෙලා හරි මේ පොෂ් මේ අර පෝසත් කට්ටියක් කියලා ඇති කියලා නැහැ අපිත් දුප්පත් කියන ගලේ මේ පවුලක් තමයි ඉතින් අපිටත් එහෙම වියදම් කරලා ලොකු ගලක් දීලා මේ ටියුෂන් ක්ලාස් ගිහිල්ලා ලොකු ලොකු මේ සල්ලා ගිහිගෙන ගන්න අපිටත් හැකියාවක් නැහැ ඉතින් ඒක නිසා මම මේවා ගැන ගොඩක් හොයලා බැලුවා ඩීපී එඩියුකේෂන් සම්බන්ධව ගොඩක් හොයලා බැලුවා මොකද මට ආසාවක් තියෙනවා හොඳට ඉගෙනගෙන සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක් වෙලා මේ රටට ලෝකයට මගේ යමක් කරන ගමන්ද මගේ අම්මාවයි තාත්තවයි මගේ ජීවිත කාලෙටම ඇස් දෙක වගේ බලාගන්න ඉතින් එහෙම බලාගන්නකොට මට ශාරීරික ශක්තියක් නැහැ අම්මාවයි තාත්තවයි බලාගන්න නමුත් මම ආර්ථික අතින් ශක්තිමත් වෙලා හිටියොත් මට පුළුවන් වෙනත් කෙනෙකු ලවා හෝ මගේ අම්මවයි තාත්තවයි හොඳට රැක බලා ගන්න ඉතින් ඒක නිසා මම උපරි උත්සාහ කරන්නේ හොඳ ආර්ථික මට්ටමකට ඉක්මනින්ම ලඟා වෙන්න. ඇත්තටම අපේ ජීවිතේට ගොඩාක් දේවල් ගන්න පුළුවන් රත්තරන් පුතෙකුයි රත්තරන් අම්මෙකුයි තාත්තෙකුයි එක්ක තමයි කතා කරේ. ඇත්තටම ජීවිතේට ගන්න දේවල් මෙන්න මේක මේක කියලා කෙලින්ම එක එක කියනට වැඩිය මේ කතා වහන් හිටියා නම් ඔයාලගේ ජීවිතේ තියෙන ප්‍රශ්න ඔක්කොම මතක කරලා ඉස්සරහට යන්න පුළුවන් ගමන ගැන හිතා ගන්න හොඳ දේවල් ටිකක් හිතෙන්න ඇති. අශාන්ගේ ජීවිතේ හොයාගෙන ආපු ගමනේ අපි දැක්කේ අශාන්ගේ ජීවිතේ තියෙන ප්‍රශ්න ඔක්කොම අමතක කරලා ලස්සන අනාගතයක් ප්ලෑන් කරලා තියෙනවා. ඉතින් එයා ගැන විස්තර දැන් කියලා තවත් කොච්චර දේවල් කියන්න පුළුවන්ද? මං කතා පැත්තක තියලා අපි අශාන්ට අරන් ආවා පුංචි තෑග්ගක්. අපි ගෙනාව අශාන් සොෆ්ට්වෙයාර් පැත්තෙන් ඉස්සරහටම යන කෙනෙක්. අපි ගෙනාවා ලැප්ටොප් එකක්. අපිට පුළුවන් විදියට පුංචි උදව්වක් කරන්නේ මම බොක්ස් එකෙන් ගලවලා එළියට ගත්තා. අශාන් හිතන්න එපා අර ඔයා හිතනා වගේ අර කලින් ඔයා කිව්වා කට්ටිය මෙහෙම හිතනවා කියලා. මේ මම විශේෂ අවශ්‍යතා තියෙන කෙනෙක්. ඒ හින්දා මට උදව් කරයි.
එහෙම නෙවෙයි අපි මේ දේ කරන්නේ. ඔයාගේ ජීවිතේෙන් අර ඔයා කලින් කිව්වා වගේ ඉස්සරහට පේනවා හොඳ අනාගතයක්. සහ අපේ රටේ ජීවත් වෙන හැමෝටම ලස්සන ආදර්ශයක්. අන්නේ ආදර්ශය තවත් ඉස්සරහට වර්ධනය කරන්න ලස්සන ගමනක් යන්න කියන ප්‍රාර්ථනාවෙන් තමයි ඔයාගේ වැඩවලට මේ ලැප්ටොප් එක අපි තෑග්ගක් විදියට දෙන්නේ. මම ස්තුතියි. සැලට ගොඩක් ස්තුතියි. ගොඩක් තින් මේ තෑග්ග මට මේ දින දුන්නට. ඒ වගේම සර් මට තව එක උදව්වක් කරන්න පුළුවන්. මොකද්ද? මං දැනට පාවිච්චි කරන ලැප්ටොප් එක දැන් ටිකක් ස්ලෝ. ඒකෙන් සොෆ්ට්වෙයාර් ඉංජිනේරින් වගේ හොඳ ලොකු වැඩ කරන්න අමාරුයි. නමුත් ඉස්කෝලේ 11 වසරට වගේ යනකම් ළමයෙක්ට තමන්ගේ වැඩ ටික කරගන්න හොඳටම ප්‍රමාණවත් ඒ ලැප්ටොප් එක ඉගෙන ගන්න දරුවෙක්ට. ඉතින් සර් පුළුවන් නම් මගේ ඒ ලැප්ටොප් එක සර් තව හම්බෙල ඒ වගේ ළමයි ඉන්නවනේ දක්ෂ සහ ඉගෙන ගන්න උනන්දු ළමයි. එහෙම ළමයෙක්ට දෙන්න පුළුවන්. අනිවාර්යෙන් අනිවාර්යෙන් ඔයාගේ ඉල්ලීමට අපි කණ්ඩායම හිස නමලා අපි ඉස්සෙල්ලාම ගරු කරනවා. ඊට පස්සේ අනිවාර්යෙන් ඔයාගේ ඉල්ලීම අපි ඉෂ්ට කරලා දෙන්නම් ඔයා වෙනුවෙන්. ඉතින් අශාන් සහ දෙමෝපියන් දෙදෙනා රත්තරන් පුතයි රත්තරන් අම්මයි තාත්තයි අද කතාබහට එකතු වුණා. අයාලගේ ජීවිතයෙන් කොච්චර දේවල් ගන්න තියෙනවද වචනවලින් කියලා නිම කරන්න බෑ. මේ දෙමෝපියෝ මේ පුතා අපිට තියෙන ප්‍රශ්න මොනවද කියලා හිතනවා මේ කට්ටිය දැකපුවාම. ඉතින් ඒ අපිට තියෙන ප්‍රශ්න වලට අපි කොච්චර ජීවිතේ පසුබට වෙනවද. ඒ වුණාට මෙයාලා එහෙම පසුබට උනේ නෑ. අද සතුටින් ලස්සනට ඉන්නවා. එහෙනම් අපි ඇත්තටම ගරු කරනවා ඔබ දෙපළට. බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා තුන් දෙනාටම අපිත් සමග එකතු වුණාට. අපි සමාජයේ මිනිස්සුන්ගේ ඇස් වැහිලා තිබ්බ කොට්ටාශයක් ඉන්නවා නම් ඒ ඇස් වැහිලා තිබ්බ අයගේ ඇස් අරින්න ඔයාලා ලොකු උදව්වක් කරේ. අපි හැමදාම විශේෂ දේවල් අරන් ඉන්නේ. අද කතා කරපු දෙයින් ගන්න තියෙන දෙයක් ගන්නව ගන්න කියලා කියන්න තේරුමක් නෑ. මොකද අනිවාර්යෙන් මේ දේවල් ජීවිතේට ගන්න ඕනේ. අපි එහෙම ඉල්ලීමක් කරනවා. එහෙනම් විශේෂ දෙයක් තියෙනවා නම් අපිට කියන්න. අපි කැමති මුළු ලෝකෙට මේ දේවල් පෙන්වන්න. ඒ වගේම නිලම YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. අපි ගිහින් එන්න හැමෝටම සුබ දවසක්.